galum pasengana jingiri billiya aha jingiri billiya lansi unath handa paradana rangal meda aha rangal meda te dallata jave aram miti albeda valapaya goda paya kare silganna suda Sabajaminiya, kumbasukumala, ustika jiva, ane singa danuska. Sabajaminiya, kumbasukumala, ustika jiva, ane singa danuska. Kendre palu modra viniya. Kepurwal rata ralala, ha ha rata ralala. Ini natu naya, wahnu naya almeda, ha ha naya almeda. Bangsa kabal, sudabul, tata ke puta. Temur karya mood Ravinia. Mood. Utara bawa talo lagi nai. Lai li lai lai. Oh nama leda kata suar. Lai li lai lai. Atara kena balangin. Lai li lai lai. Usmagan. Oh, mantamai artikel lekari. Sri Lanka prajatantri janarajin nikat karapu janamadhyavedinge handunupat tamai me tiyenne. Mang hitanne artikel mahatya dannawa athi. Meke piripasse menne mehemath liyala thiyenawa. රජයේ මාධ්‍යංශය විසින් නිකුත් කළ මෙම හැඳුනුම්පත හිමි ජනමාධ්‍යවේදියාට සිය කටයුතු කරගෙන යාමට කිසිම බාධාවකින් තොරව ඉඩ හසර සලසා දෙන මෙන් ඉල්ලමි. මේක ලියලා තියෙන්නේ රජයේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා. අරිගල මහත්තයා මම කරන්නේ මගේ රාජකාරිය. ඒකට මට නීතියෙන් අවසර හම්බෙලා තියෙනවා. ආටිගල මහත්තයා ආටිගල මහත්තයාගේ රාජකාරිය කරන්න. ඒ රාජකාරිය මොකද්ද කියලා මම අලුතෙන් කියලා දෙන්න ඕනේ නැණි. මතක් කරලා දෙන්නකෝ බලන්න. වින්දිතයට සිද්ධ වෙච්ච අසාධාරණේ මොකද්ද කියලා හරියට හොයලා බලලා නීති යුක්ති ගරුකව ඒ වින්දිතයට යුක්තිය සාධාරණ ඉෂ්ට කරන එක තමයි ඔබතුමන්ලගේ රාජකාරිය. එහෙම නැතුව ඒ අපරාධය ලෝකෙට කිව්ව පණිවිඩකාරයව දනුකන්දේ ගහන එක නෙමෙයි ඔබතුමන්ලගේ රාජකාරිය. නේද? හරි. කාරණාව පැහැදිලි. අපි මෙතන මිස්ටර් දඹගොල්ලගේ රාජකාරියට බාධා කරන්නවත් එහෙම නැත්නම් මිස්ටර් දඹගොල්ලවත් දඬු කදේ ගහන්නවත් නෙමෙයි අපි ලෑස්ති උනේ. මොකද නැත්තේ? මේ වගේ තැනකට ගෙනල්ලා SSV මහත්තයාගේ අනුදැනුම අතුව ආටිගල මහත්තයා මේ කරන්නේ ඒකනේ. මාවයි මගේ රාජකාරිය ප්‍රශ්න කරන එක පැහැදිලිව මේක තමයි මේ කරන්නේ. ඒක නෙමෙයි මේ කරන්නේ. ආටිගල මහත්තයා මට තර්ජනය කරලා මාව බය කරලා මගේ රාජකාරිය පාවර දීලා ආටිගල මහත්තයා ඔය අහන ප්‍රශ්නෙට මම උත්තර දෙන්නේ නැහැ. මගේ ෆෝන් එක දුන්න නම් කරුණාකරලා මට මෙතන යන්න පුළුවන් ආටිගල මහත්තයා. තේවත්තේ පරණ ස්ටෝරි එක කෙල්ලෙක් ඉල්ලීලා මරන හෝ මරලා ඉල්ලුවා. අපි එතෙන්ට යද්දි ඒ ගැන දැනගෙන හිටියේ තේවත්තේ OIC ලේබර්ස්ලා කීප දෙනෙකුයි විතරයි. මිස්ටර් දඹගොල්ල මට කරුණා කරලා කියනවද මේ ඔත්තුව තවුන්ට ලැබුණේ කොහෙන්ද කියලා. වත්තේ සිද්ධ වුණ දෙයක් වත්තෙන් පිටට ගියේ වත්තම කෙනෙක් කරාද? එහෙම නැත්තම් මේ සිද්ධියට පිටින් කෙනෙක්ව ගලපන්න හදනවද? සම්බන්ධ කරවන්න හදනවද?
මොකද මිස්ටර් දඹගොල්ල අපිට මේ පරීක්ෂණේ කරගෙන යන්න මේ ইনফরমේෂන් ඉතාම වැදගත්. එනිසා කරුණා කරලා මට කියනවද කවුද මිස්ටර් දඹගොල්ලට ඔත්තුව දුන්නේ? ආටිගල මහත්තයා අවංක ජර්නලිස්ට් කෙනෙක්ගෙන් කවදාවත් ඔයගේ ප්‍රශ්නයක් අහන්න එපා. අවංක ජර්නලිස්ට් කෙනෙක් කවදාවත් තමන් ලියන පෝස්ට් පොලිසියට නෙමෙයි මහා ඒජන්ත උන්නාන්සේටවත් එලි කරන්නේ නැහැ. ඒක එහෙම තමයි. කරුණාකරලා මට මගේ ෆෝන් එක දෙන්නකෝ. මට මෙතන යන්න. මිස්ටර් දඹගොල්ල අවංකයි කියන ජර්නලිස්ට්ලට ඔත්තු සපයන අපරාධකාරයෝත් ඉන්නවා. එහෙම ඔත්තු සපයන අපරාධකාරයන්ව ආරක්ෂා කරන අවංකයි කියන ජර්නලිස්ට්ලත් ඉන්නවා. ජර්නලිස්ට්ලා වේවා අපරාධකාරයෝ වේවා ඒ වුණම කෙනෙක්ගෙන් ඇත්ත අනාවරණය කරගන්න එක තමයි පොලිසිය හැටියට අපේ ඩියුටි එක. බලමු අපි ආයෙත් සුහදව කතා කරන්න හැම වෙලේ එකක් නැහැ. මොකද අවංකයි කියන ජර්නලිස්ට් නෙමෙයි මහා ඒජන්ත උනත් අපරාධකාරයා නම් අපරාධකාරයා. Commercial Bank ඔය අනගි කාන්තා ඔබ සඳහාම සුවිශේෂී වූ බැංකු සේවාවන් රැසක් පිරිනමයි. X දැන් දිවයින පුරා වැඩිකල් පවතින ෆ්‍රේග්‍රන්ස් එකක් සමගින් හැමදාම හදන රොටවලට B විටමින් පෝෂණය එක් කරන්න මාමයිට් බ්‍රෙක්ෆාස්ට් පාර්ට්නර් කරගන්න. අසාගිට වීලි වැහන්න ඇඳගෙන ඉන්නේ. ඔය ඉතින් මෙච්චර දවසක් නම් ඇඳගෙන තමයි හිටි. එයාට බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා මට කලින් කිව්වේ නැත්තේ. මට ඔක්කොම කලින් කියන්න කවුද මේ මට කිව්වේ ජීවගේ අයියා මගේ බොයෆ්‍රෙන්ඩ් කියලා? ජීව තමයි කිව්වේ. ඔයා ජීවගේ අයියාට කිව්වලු මායි ජීව ඇතර දෙපා එකක් තියෙනවා කියලා. ඇයි ඒ වගේ බොරු කියන්නේ? හිනාවෙන්නේ මාව විහිළුවද? ජීවගේ කන්ටැක්ට් නම්බර් එක මැසේජ් එකක් දාන්න. පොඩ්ඩක් කතා කරලා වොයිස් එක චෙක් කරලා බලන්නකෝ. අනිත් එක ක්ලාස් එකට එනවා රිවිෂන් පටන් ගන්නවා. ඔයා ඒ ක්ලාස් එකේ ඔයා දැන් මේ එක්සෑම් කරලා හොඳට පාස් වෙලා කැම්පස් එකෙන් සිලෙක්ට් වෙලා ඉන්නේ. ආ, අයන් ට්‍රැක් එකක් දාන්නද ලෑස්ති? ඒ ක්ලාස් එකේ උගන්වන්නේ මම. ඔයා එන්නේ මගෙන් ඉගෙන ගන්න. ඔයා දු ගන්නන්නේ? ඔව් ඔව්, ඒක තමයි කියන්නේ.
හොඳයි. අයි. මකෙලෝගෙන් බැස්සුවද? කින් බස්සලාගේ. සල්ලි දුන්නා. සල්ලි දුන්නයි. හොදිද කිරි හොදිද කිරි හොදි අම්මේ ආ කම කිරි මම අතට ගියේ තනුෂ්කා ජගත් එන්න ගියාම ගන්න අම්මා බෙදාගෙන කන්නකෝ අම්මේ. ආ. බෙදලා කවන්න මෙතන ඉන්නේ පොඩි එවුන් නෙමෙයිනි. ආච්චි අම්මටයි එකපාරටම මෙතන වැඩිහිටියෝ ඉන්නේ කියන උදාර හැඟීම ආවේ. ඇයි කොල්ලෝ මගෙන් උඹ එහෙම අහන්නේ? දැන් මේ ගේ ඉස්සරහට කෙල්ලෝ හොයන්න කොල්ලෝ එනවා. අද උදේ කොල්ලෙක් ඇවිල්ලා එන්ජිම උරච්චි කර කර ඉන්න ගේට්ටු ළඟ ඉඳගෙන බින් කුණ්ඩු හරන ඌ අම්මේ මේ ඕන නැති කතා කියන්නේ නැතුව කැම්බි දාන කන්නකො ඕන නැති කතා වෙන්නේ කොහමද පුතේ මම මේ කිව්වේ අද උදේ මේ ගේට්ටු ඉස්සරහා වෙච්ච දෙයක් නැද්ද කෙල්ල හොයාගෙන නේද ආවේ අපේ ධනුෂ්ක පුතා හිටියා හොඳ වෙලාවට ඌ බහේදී ඌවා ඌ තාත්තේ ඌට මාරු උදාර ඇඟීමක් ඇවිල්ලා තිබ්බේ. ඌ අපේ ගේ ඉස්සරහටම ඇවිල්ලා අක්ක වැහුවානේ. අතිශය ප්‍රථම වතාවට කොල්ලෙක් කෙල්ලෙක් හොයාගෙන ආවගෙන මේ ආච්චි අම්මගේ පුතාල හැසිරෙන්නේ. එහෙම ආවට දුව අනුබල දුන්නේ නැද්ද නේ? අනුබල දුන්නේ? දුවේ ඔයා අනුබලයක් දුන්නේ නැහැ නේද? උදාර කමර එක ගන්න ඕන නම් අනුබලයක් දුන්නද නැද්ද කියනවා. ඕකට කෙලින් උත්තරයක් දෙන්නකෝ දුව. අනුබලයක් දුන්නේ නැහැ නේ නෑ 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 එහෙම අනුබලයක් දීලා නැහැ දුව මාත් එක්ක පන්ති ගිය වෙලාවේ හැමදාම කිව්වා දැන් හරිනේ හැබැයි තාත්තේ ඕක ආයි මේ පැත්ත පළාතේ ආවොත් එහෙනම් මං ගහනවා තරකක් බගේ කට කුඩු වෙන්න මං කනෝක මරගන හරි
ප්‍රති උදේට අනාගෙන කව තේරුම What do you mean, mama? ලොක්ඩවුන් එක ඇරපු දවසේ ඉඳන් බයික් එක ගන්නවා එහෙට යනවා මෙහෙට යනවා. දවල් දවසම රස්තියාදුව. රෑ වෙනකොට මෙතනට ඇවිල්ලා මියුසික් දාගෙන ඩාන්ස් කරනවා. එහෙම නැත්නම් අල්ලන්න බැරි ඉරහඳ තරු අල්ලන්න හදනවා. ඔවා මේසරෙත් විභාග ෆේල් වෙන්න හදනේ. You don't worry, mama. දැන් අපි රිවිෂන් ක්ලාස් පටන් ගන්නවානේ. මම ඒක දිගටම ක්ලාස් යනවා. මම බය වෙන්න තින්නු මේ පාර මම කොහොමද එක්සෑම් ගොඩ දාගන්න මට අමාරු සබ්ජෙක්ට් එකට හොඳ මැඩම් කෙනෙක් හම්බෙලා ඉන්නේ ඒ කවුද අපිට කම්බයි මැච් කරන මැඩම් තනුස්කා දඹගොල්ල කලින් නම් අපේ ක්ලාස් එකේම තමයි හිටියේ දැන් ඉංජිනේරින් සිලෙක්ට් වෙලා එයාට තමයි අපි රිවිෂන් ගෲප් ක්ලාස් එක බාර දීලා තියෙන්නේ මට හොඳටම ෂුවර් තනුස්කා මැඩම් මාව ගොඩ දාන කේක මැඩම් ලයින් ගොඩ යන්න හදන්න එපා. ඔයාගේ උත්සාහයෙන් උනන්දු වෙලා ගොඩ යන්න බලන්න. යා ඩෙෆිනිට්ලි මම. මම තනුෂ්කා මැඩම් මාව ගොඩ දානකල් බලන්න ඉන්නේ. මං කොහොම හරි තනුෂ්කා මැඩම්ගේ ගොඩ යන්න try කරමු. එයා මට මාර විදියට support. I think එතනින් එහාට end of the day sweet dreams එක සතුටින් සමාදානෙන් දොයි බබා තම. ජෙම් ඔයා මොනවා කියනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ. හැබැයි මේ සැරේ නම් විභාගේ ෆේල් වෙලා ගෙදරින් ලැස්සෙන්න එපා. දැන් නංගි පේනවනේ පොත් බදාගෙනමයි. ඔයා ඔය මැඩම්ගෙන් ගොඩ යන්න හැදුවොත් නම් හම්බෙන්නේ නැහැ හරි? You don't worry mama. මට හොඳටම ෂුවර්. තනුෂ්කා මැඩම් මෙහෙම මට කාගවත් මූණ බලන්න බැරි තත්යකට පත් කරන්නේ. එයා මට උදව් කරයි. දිනවල තින් අදත් ඩඩා රැවෙනවා කිව්වා. සමගින් දැන් ඉසුරි නැති ක්ලීන් හිසකට නව ක්ලියර් මෙන් ඩීප් ක්ලෙන්ස් මුවට දැනෙන සිසිලක් එක්කරයි තවත් විශ්වාසයෙන් ලං වෙන්න නව ක්ලෝස් අප් ට්‍රිපල් ෆ්‍රෙෂ් ෆෝමියුලා මචං ලියෝ මට දැන් මේක ලොකු ප්‍රශ්නයක් වගේ නෙන්නේ මචං IG මට ඩිරෙක්ට් කෝල් කරා ලුක් කර මාර ප්‍රෙෂර් එකක් ලු දෙන්නේ මේ උඹලගේ මේ ස්ටේට් එකේ චෙයාර්මන් තද පොරක්ලුනේ මේක इंग्लैंड वाले रॉकी ईस्टर्न की ने प्लांटेशन कंपनी की फ्रेंचाइज से काम मचा मैं फ्रेंचाइज से के चेयरमैन मिस्टर धर्मन राजरत्न मिस्टर धर्मन राजरत्नम की अन्य ऐसे मिसे मनुष्य एक नहीं बा बट हम प्रेसिडेंट लेवल लेके आएगी कनेक्शन दिया එහෙනම් ඉතින් ලොකර ප්‍රෙෂර් එක දෙන එක ගැන පුදුම වෙන දෙයක් නැහැ නේ. මේකනේ මචං. මේ වෙලාවේ මේකේ ඉන්වෙස්ටිගේෂන් එක හොඳින් කෙරීගෙන යනවා කියලා පෙන්නා ගන්න. මොහරි දෙයක් කළොත් එහෙම ඉෂ්ට රාජරත්නම් පොඩ්ඩක් කූල් ඩවුන් කරගන්න පුළුවන්. නැත්නම් ඉතින් මටත් අකුලගෙන යන්න සිද්ධ වෙනවා බං. මොනවාරි කරපම් බස්සා. මිස්ටර් රාජරත්නම්ගේ දුව මේ වත්තේ ඇඩ්මින් එක අතර ගන්න යනවා කියලා මට මැසේජ් එක ආවා. එහෙම වුණොත් මං ඉවරයි. මචං අපි අර ප්‍රොවින්ෂල් ජර්නලිස්ට් එක්ක ප්‍රශ්න කරානේ. මට හිතෙනවා මිනිහව මේකට පටලගන්න එක තේරුමක් නැහැ කියලා. මිනිහගේ රස්සාව.
Basam bara kaling kiwoge minihawa ekata patulo gattot ta mono hari potak paada ganna berida ya tavakalika hari meke me investigation ekak karagena yanawa kiyala bohota hari penna ganna puluwan wei neda ba anith ekak wala CCTV ge kolla Wah, saya akan try ikak. Wat dinda beli. Jambasa. Nua hari dia keran ne beli de. Hmm? Ini kami ini diyette mau me plantation industry ing ilir tipsi noba. Ini kau kira sah bilu mande pasnya. Nada na kiyana Rajaratnamge duwa batu wete yage hitiyata mahadara parana ne appa please bassa do something Airtel 909 හැමදාමත් අපි ගැන හිතන එකම reload එක තමයි හෙට මගේ unit එකට එනවා සර්ගේ unit එකට දවස් හතක් ඉන්න බලාගෙන එනවා මායි ධනුෂ්කයි ගැන මගේ උදාර බව නැති වෙකට එනමු කියන්න දැන් ඇයි මේ වගේ කතාවක් කිව්වේ මේ මං දැන් ඉතින් දැන් කිව්වනේ එකපාරක් මට කරදර කරන්න එපා කියලා ඉමර්ජන්සි කේස් එකක් රවීනේවත් එක්ක ඇනිකට් එක ගාවට වරෙන් අපි ඉස්සෙල්ලාම අර ගර්ල් සුයිසයිඩ් කරපු තැනට යමු